අරුමකුඩුමයි දුර්ලභයි විස්මිතයි. කලබල වෙන්න උමනාවක් නැහැ. මම හොයන්නේ එහෙමයි. වෛද්‍යවරේ, මහාචාර්යවරේ, ගීත රචකේ, තනු රචකේ, සමාජවාදියෙක්, හේතුවාදියෙක්, ලේඛකේ, පර්යේෂකේ, දේශකේ, කතිකේ. මේ හැම කෙනෙක්ම එක්කෙනෙක් තුල ඉන්න පුළුවන්. වෛද්‍යවරු ඉන්න පුළුවන්, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු ඉන්න පුළුවන්. නමුත් පෞද්ගලික channel සේවාවක හමු නොවන වෛද්‍යවරයෙක් ඉන්න පුළුවන්. බොහොම කලාතුරකින් හේතුවාදියෙක් ඉන්න පුළුවන්. මේ සභාවෙත් ඇති වැඩි දෙනෙක් සමාජවාදී හේතුවාදීන්ට ඇති හේතුවාදීන් වන සමාජවාදී නැති සමාජවාදීන් වෙන හේතුවාදීන් ඇති. නමුත් තමන්ගේ මතය ඔප්පු කරන්න ඉනිපා ගන්න ගිහිල්ලා ගුටි නොකා ආපු කවුරුවත් මේ සභාවේ නැතුව ඇත. ඒ වගේම යම් රටක කලා මණ්ඩලයේ සභාපති වෙලා ඉඳලා වෛද්‍ය සභාවේ සභාපති වෙච්ච කෙනෙක් නැතුව ඉන්නවනම් ඒ බොහොම කලාතුරකින්. ගීත රචකයෝ ඉන්නවා, හැබැයි සින්දු ලියලා තනුත් රචනා කරන අය අපි දැකලා නැහැ. ඒ වගේම ලේඛකයෝ, දේශකයෝ, කතිකයෝ ඉන්නවා. වෛද්‍ය විද්‍යාව ගැන, සෞඛ්‍ය විද්‍යාව ගැන, සාහිත්‍ය කලාදී సౌందర్య රසවාදයන් ගැන කතා කරන එකම පුද්ගලෙක් අපි දැකලා නැහැ. කතිකයෝ ඕනතරම් අපි දැකලා තියෙනවා. හොඳම වචන හොඳම විදිහට කතා කරන්න පුළුවන්. අඩුම වචන සංඛ්‍යාවකින් වැඩිම දෙයක් කියන්න පුළුවන්. මෙහෙම කතිකෙක් අපි දැකලා නැහැ. ලැජ්ජ වෙන්න ඕනේ වෙන මොකටවත් නෙවෙයි. ලෝකෙටම එක්කෙනෙක් වන මේ තරම් දුර්ලභ මිනිස්සෙක් ඉන්න අපේ රටේ අපි මෙහෙම වැඩක් කරන්න පමාවීම ගැන තමයි ලැජ්ජ වෙන්නේ. මේ සභාවට ඇවිල්ලා ඉන්න අපි හැමදෙනා අපි එක පිළිගන්න කාරණාව. මා ඉතාමත්ම ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. කාලු සම්මතයට එරෙහි මිනිසා නම් වූ මේ චරිතාපදාන ග්‍රන්ථය පිළිගැන්වීම සඳහා මේ ග්‍රන්ථයේ කතුවර ගාමිණී පෙරේරා මහත්මයාටත් මේ ග්‍රන්ථයේ ප්‍රකාශක සූර්ය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහත්මයාටත් මේ ග්‍රන්ථය අපේ මහාචාර්ය කාලෝ පොන්සේකා සූරීට පිළිගන්නවා. සහෝදරිනී,
මිතුරනි ආලෝක විසේක මහත්තයතුමා සමග මගේ ඇතුළ අවුරුදු 35කට වැඩි ඒ කාලයේ තුල එතුමා දැස්වීමකට යනවා කියලා මම ඩොක්ටර් මං ඉන්න තියලා මාත්‍යයන දේශනයකට යනවා කියලා ඩොක්ටර් මං ඉන්න තියලා මාත්‍යයන නොදෙනව රැස්වීමක් තිබුණත් වැඩි ඊට මම හදෙන බලාගෙන සමාජයට මගේ පොත්පත් ලිපිලේ කියලා කියනවා ඒ වතාවේ මේ ගන්නේ අතු කරලා කියන්නේ මේක සම් ගන්නකොට අතු කරන කියන ලොකුම පැකේජ් පාදිකරේ මහත්තයතුමා හැමදාම කිව්වේ ගාමිණුවා මලහම කරන්න හරි ඔක හැමදාම කියලා මම අන්තිමට ડોක්ටර් බට වයයි ඉතින් මම මැරෙයිද කියලා නෑ ඔයා මට මේ බලයි මම මැරෙන්නේ නෑ අට ඔයා මැරෙයි මොකද මේක හරියන්නේ නැහැ ටික ටික කියලා කියලා දුවේ ප්‍රකාශ නායකට අතු දෙයකට මතකයෙන් කියනවා ඒක තුනේ කරන්නේ ඒකත් මම ඒකට ડોක්ටර් මේක මුත් දෙකයි දුන්නා කියලා එතුමාට කරගන්න බාදේ වරයි මේ නිසයි ගම්සේ නිර්මාණය වුනේ. විද්‍යාවත් సౌందర్య වේදයක් එකට යාකල මහා උගත මහා නැනවත මහාචාර්ය කාලෝක මොන්සේකා සූරි. විශාරද නන්දා මාලිනියට කියන්න යමක් ඇති. මා ඉතාමත් ගෞරවණීය ආරාධනා කර සිටිනවා. විශාරද නන්දා මාලිනියට මේ සභාව අමතන හැටි. අද මේ සම්භාවනීය අවස්ථාවට ලැබෙන සිටින සියලු දෙනාගේම අවශ්‍යයි. ඇත්තටම මම හිතනවා මේ ඇවිල්ලා ඉන්නේ අවශ්‍යම වෙන්න ඕන පිළිස තමයි ඇවිල්ලා ඉන්නේ කියලායි මට මේ මූණ දැක්කම හිතුනේ. ඒ නිසා මේ තාම වටින නිසා එතුමා නියෝජනය කරපු දේශපාලනයේද එතුමා නියෝජනය කරපු කලාවද කීප අතකින් කණ්ඩායමක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හොඳම නිසා තමයි මේ මට මේ ගාමිණී පෙරේරා මේ කතුරුතුමා පෙරේදා පෙරේදා නැත්තයි තිසරින්දා ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම මේ මහාචාර්යතුමා පිළිබඳව පොතක් පළ කරනවා අදහසක් දක්වන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඇත්තටම ටිකක් මේ වික්ෂිප්ත වුණා මේ පොතක් පළ කරනවා කිව්වට ඒක ගැන මොනක්වත් මේ ජනතාව දැනුවත් නැහැ නේද කියලා. හැබැයි ඉතින් මම ඉක්මනටම හා කිව්වා මම ඒක මට හිතුණා මට යමක් කියන්න පුළුවන් කියලා. ඒ නිසා මම කිව්වා මේ මම එන්නම් කියලා. ඉතින් මම දැන් ආවේ මොහන් සවර්ණායක මහත්තයාගේ කතාව අහන්න. ඒ වගේම අපේ මහාචාර්ය කාලෝක පොන්සේකා මැතිතුමාට මගේ තියෙන ආදරය ගෞරවය සෙනෙහස භක්තිය සිල්වි පුද කරන්න. ඒ කොටමයි මම ආවේ. මම කරුණු දෙකක් තුනක් විතරයි මම කියන්න බලාපොරොත්තු වෙන ඉතාම කෙටියෙන් මම ඇත්තටම මේ තැනට ආවහම මට මේ ආචාර්ය එන්නේ පෙරා මෙතිතුමන්ගේ මතකත හුඟා දුරට මතක් වුණා. මොකද මම දැන් මේ වාසු සහෝදරයක් මෙතනට ආවා ඒ අයගේ උනන්දු පිට මම මේ යටියන්තොට එන්නේ පෙරා සහෝදරයාගේ හුඟා දෙවල් වලට ගිහින් තියෙනවා. ඒ වගේම තමයි එතුමාගේ මරණයේදී මහපාන්දර සූර්යමල මැලවි ගියා කියලා ගීතයක් පටිගත කරලා එළියට දාන්න පුළුවන් වුණා. ඒ ගීතේ ලියපු සුනිල් සරත් පෙරා මහත්තයා මෙතන ඉන්නවා. ඉතින් බොහෝ අයට හිතුණා මේ මරණෙත් එක්කම මේ සින්දුව ආවේ කොහොමදක් කියලා. මේ කාලේ මට මතකයි වෛද්‍ය සේකර මහත්තයා, දේසෙන් ගුණතිරක මහත්තයා මේ එන්නේ පෙරා මහත්තයා ළඟින්ම හිටපු අය. ඒගොල්ලෝ ඇවිල්ලා මහරෑ 12ට එකට විතර තමයි ගියේ පටිගත කරේ. ඉතින් මේ සේරමක් මේ මම මේ පින්තූරු ටිකකුත් බැලුවා මම තියා මෙල්ල පාව නිසා මට ඒකක් මතක් වුණා. මේ ඉතාම වටින ඓතිහාසික ස්ථානයක්. ඒකටත් මට සන්තෝසයි. දැන් මම මේ ඇත්තට මම ඉච්චර මම ලොකු කතිකයෙකුත් නෙමෙයි. මට මේ වුණත් මට මේ මහාචාර්ය කාල්පොන්සික මැතිතුමන් ගැන කවුරු දෙකක් තුනක් කියන්න තියෙනවා. ඇත්තටම එතුමාව මම දන්නේ මට දැන් අවුරුදු 74යි. මගේ වයස 73 ඉවරලා 74 ලැබුවද 74යි. ඉතින් මම එතුමාව දන්නේ හුඟක් කාලෙක ඉඳලා. මට මතකයි විජේ කුමාර් තුංග සහෝදරයා පළකොටුව අද්ද ඒ පදිංචිලා ඉන්න කාලේ ඉඳලම කාර්ම ෆොන්සේකා මැතිතුමන්ව මම දන්නවා.
ඉතින් මම හිතන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ මේ තරම් බැරෑරුම් වගකීමක් දරන ශාස්ත්‍රයක කාලෝ ෆොන්සේකා මැතිතුමා කියන්නේ අපට ආදරේ සාහිත්‍යයට ආදරේ කලාවට ආදරේ කරන නාට්‍යයට චිත්‍රපටයට ගීතයට ආදරේ කරන ඉතාම ලින්ගතු ඉතාම ළඟ හිතවතෙක් කියලා තමයි මගේ අදහස. අද මේ අවශ්‍ය නායක මෙතනින් අවශ්‍ය නායක මෙතනින් ඉතාම වටිනා ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන නිසා මෙතනින් දැන් මම අර රණ්ඩු කරපු සින්දු මතක් කියලා මේ කීවා දැනගන්න.
දේශපාලන සිටි. පයිතන්නේ මේ වාගේ වැදගත් ජීවිතයක් ආදර්ශමත් ජීවිතයක්. අද අපි ජීවත් වන පාරිභෝගික සමාජයට මේ මුල් බැහැලා තියෙන ආකල්පවලින් ගැලවී නැවත අප සමාජයේ මනුෂ්‍යත්වය මුල් කරගෙන මනුෂ්‍යයාගේ ඌමනාව මුල් කරගෙන ඉදිරියට ගෙනිය යන සඳහා සමාජය අපට ඇත්ත වශයෙන් පරිවර්තනය කරන්න සිද්ධ වෙලා එතුමා ඒක කරන ගමන් වෛද්‍ය පිටියේ මම උගන්වලා තියෙනවා. නමුත් මම දන්න හැටියට ශිෂ්‍ය වනාම කැමැත්තෙන් ඒ දේශන වලට සමත් වෙන්න ගියේ කාලෝගේ දේශන. මේ පොතේ බොහොම වටිනා රසවත් දේවල් තියෙනවා. ජීවිත කාලෙම අමතක කරන්න බැරි තරමේ වටිනා දේවල් තියෙනවා. නන්දමාලිනීගේ හඳින් ටික වෙලාවකට කලින් අපි නොදන්න බොහෝ දේවල් කියන මේ පැත්තන එක දෙයක් විතරක් මම කියන්නම්. ඊළඟ දේශනයට කලින් අපි කුණු කඳු ගැන කතා කරනවානේ. මේ කාලෙකට ඉස්සෙල්ලා මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරි කුණු ගැන කියපු කතාවක්. බෝධි පැත්තේදීන කුණු ප්‍රශ්නයක් ගැන තමයි පිටු නගරාධිපතිතුමා ඉන්න සභාවක කරපු කතාවක්. එතුමන්ගේ කතිකත්වය හාස්‍ය උපහාසය කොයි තරම්ද ප්‍රශ්න කියන විදිය කොහොමද කියලා බලන්න. මේ එතුමාට මේ කියපු කතාවක් විදියට කියන්නේ, බස්රියකින් ගමන් කරනවා නම් නාවධාන්තියෙන් වැස පසුපසට ටික දුරක් ගමන් කරන විට සේනානායක මාවත ඒට ඇතුළු වී ඉදිරියට ගමන් ගන්නා විට සේනානායක ඇවිදින්නම් නාමපූර්ව ඇත. එම මාර්ගයට පිවිස ඉදිරියට ගමන් ගන්නා කල විශාල කුණු කොටක් ඇත. එම කුණු කොට ළඟින් දකුණට ගමන් කරන කල තවත් විශාල කුණු කොටක් ඇත. එම කුණු කොට ළඟින් නැවත දකුණට ගමන් කරන විට තවත් විශාල කුණු කොටක් ඇත. එම කුණු කොට ළඟින් වමට ඇරී ගමන් කරන අවස්ථාවේදී එක තැන විශාල කුණු කොටවල් දෙකක් ඇත. ඒ පසු කර ඉදිරියට යන කල අප මිත්‍රයාගේ නම සඳහන් කර ඇති නාමපූර්ව සහිත නිවසට යා හැක. මේ යාළුවෝ ගෙදරට යන විදිය කියපු විදිය නගරාධිපතිතුමා ඉස්සරහ. ඉතින් අපි වෙන මොකක් කියන්න දෙයක් නැහැ. ඈ අපි මේ සාකම් පාට උත්සගෙන මේක අයින් කරන්න කුණු අයින් කරන්න මේක ප්‍රශ්නයක් අරෝ මේවා කියලා අපි කාලෙත් නාන්ති කරගෙන වචනත් නාන්ති කරගෙන ලොකු දේවල් කරනවා. කියන්න ඕන ටික ඔක්කොම කියලා තියෙනවා. ඊළඟ මායිතම ගෞරව සාරාත්මක සිග්නෝ මේ උත්සව සභාවේ ප්‍රධාන දේශනේ ප්‍රකටීම සඳහා අපි රටේ ප්‍රකට විද්වතෙක් ප්‍රවීණ මාධ්‍යවේදියෙක් කවුරුත් දන්නා හඳුනන ජාත්‍යන්තර කරුතු විශ්ලේෂකේ මොහන් සම්මනායක සුදීර මේ සභාවට නැගුණා. දෂ්ට කරන්නට පටන් ගන්නේ උතනින්.
මටත් ඒ ප්‍රශ්නේ මේ කතාව ආරම්භයේ තියෙන කොතනින්ද කතාව පටන් ගත්තේ? මම පටන් ගන්න ගාමිණී